සාක්කේස් කිචන් බලන හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි ස්ක්‍රැම්බල් එග් හදාගමු. මේ ස්ක්‍රැම්බල් එග් හදාගන්න එක විදිහක් විතරයි මේක. තව ස්ක්‍රැම්බල් එග් හදන ක්‍රම ගොඩක් තියෙනවා. මේ එක ක්‍රමයක්. දැන් අපි ඉන්ග්‍රීඩියන්ට්ස් බලමු. ස්ක්‍රැම්බල් එග් හදන්න අවශ්‍ය වෙන බිත්තර තුනක් මම තුනක් කරන් තින්නේ. ඔයගොල්ලෝ කැමති ප්‍රමාණයක් ගන්න. ඊට පස්සේ රස කරන්න අවශ්‍ය වෙන ලුණු මම මෙතන අරන් තින්නේ නයිකෝච්චි. ඔයගොල්ලන්ට නයිකෝච්චි තර වැඩි නම් අම්මිරිස් ගන්න පුළුවන්. නයිකෝච්චි සුදු ලුණු තක්කලේ. ඊට පස්සේ අරන් තිනවා අබ ලුණු. ඊට පස්සේ අරන් තිනවා කැලිමිරිස් තෙල්. මම අද හදන්නේ ස්ක්‍රැම්බල් එග් එක පිටිකිරි වලින්. ඊට පස්සේ මම අරන් තිනවා තවත් රස කරන්න සීසනින් කියුබ් චිකන් සීසනින් කියුබ් එකක්. මේක කැමති නැත්නම් ඕගලන්ට මේක නොදා ඉන්න පුළුවන්. මේක ඔප්ෂනල් අනිවාර්යෙන් නැහැ. ඊට පස්සේ වතුර. මේ වතුර එක උණු කර ගන්න ඕනේ. තව කොල්ල එලකිරි වලින් හදනවා නම් එලකිරි වලින් කෙලින්ම ලිපේ තෙල් හදන්න පුළුවන්. දැන් මම අද හදන්නේ පිටිකිරි වලින්නේ. ඒ නිසා පිටිකිරි දී කර ගන්න මට උණු වතුර අවශ්‍යයි. මම ඉස්සෙල්ලම ස්ක්‍රැම්බල් එග් හදන්න අපේ බිත්තර දෙක කඩාගෙන ඉන්න ඕනේ. බිත්තර කඩනකොට වෙනම කඩලා ගන්න. මොකද හරිස්ස එකක් හරි නරකලා තිබ්බොත් ස්ක්‍රැම්බල් එග් ඩිෂ් එකම මේ වෙනවා. ඊට පස්සේ බිත්තර ටික කඩාගත්තට පස්සේ මම බීට් කරනවා. ගොඩක්ම නෙමෙයි, නිකන් අර කහමදේ සුදුමදේ කවලම් වෙනවා වගේ තමයි ඕනේ. දැන් අපි මෙතඩ් එක බලමු. ස්ක්‍රැම්බල් එග් එක හදන්න අපි ලිප ඔන් කරගන්නවා. ලිප ඔන් කළා අපේ පෑන් එක රත් වුණාට පස්සේ මම ඒකට දානවා තෙල්. දාලා තෙල් ටික රත් කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ අපි දානවා අබ. අබ ටික පුපුරනකොට මම දානවා ඒකට ලුණු. ඊට පස්සේ අම්මිරිස්. ඊට පස්සේ සුදු ලුණු. දාලා සෝටි කරනවා. දැන් මම අද හදන්නේ ස්ක්‍රැම්බල් එක වැඩි හිටියන්ට පොඩි අයට හදාගන්න පුළුවන්. තව මේක චීස් සහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ දානවා කැලිමිරිස්. කැරමිරිස් දාලා කැරමිරිස්වත් සෝටි කරනවා. කැලිමිරිස් ටික රැදුනම ඊට පස්සේ මම දානවා තක්කලි. ඊට පස්සේ දානවා ලුණු චුට්ට. කවුරු හරි දන්නවද කැලිමිරිස් එකතුනා එකතු කරාට පස්සේ ලුණු දාන්නේ කියලා? කැසර එක නවත්තන්න. කැලිමිරිස් එකතු කරාට පස්සේ ලුණු දාන එක ලුණු දාන්නේ කැස්ස ඇති වෙන එක නවත්තන්න. මම දැන් උණු වතුර එකට මම වතුර එක රත් කරගත්තා. මේ මග් එකේ තියෙන උණු වතුර මේ සැහැන්ද ඉතුරු කළ කිරි පිටේ සේවෙන් එක දාගන්නවා. මම දැන් හදාගත්ත කිරි එක අපේ ලුණු තෙම්පරතුරට දාගන්නවා. චිකන් සීසනින් කියුබ් එකක් දාලා අපේ කිරි ටික දාලා කිරි ටික රත් වෙනකොට රත් වේගෙන එනකොට බිත්තර ටික දානවා.
බිත්තර දානකමං හැඳි ගන්න ඕනේ නැත්නම් එක තැන ගුලි වෙනවා. මේ බලන්න. මෙහෙම දාන කොටම හැඳි ගන්නවා. දානව හැඳි ගන්නවා. දැන් ඕගලන්ට ඕන නම් මේක මේ විදිහටම දාන්න පුළුවන්. ඒ කියන්නේ ග්‍රේවි එකක් චුට්ටක් තියලා බාන්න පුළුවන්. ලිප ඔෆ් කරන්න පුළුවන්. ග්‍රේවි එක තව අඩු වෙන්න ඕන නම් මේක තව ටිකක් ලිපේ තියලා ග්‍රේවි එක හිඳගෙන බාන්න ලිප ඔෆ් කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට කැමති නම් දැන් මම ගත්තේ චිකන් සීසනින් කියුබ් එකක් නේ. ඔයගොල්ලන්ට කැමති නම් ස්ට්‍රොක් එකක් උනන් දාගන්න පුළුවන් මේකට. දැන් අපි ස්ක්‍රැම්බල් ලෙග් එක හදලා ඉවරයි. මම දැන් ලිප ඔෆ් කරගන්නවා. දැන් ඔයගොල්ලෝ දන්නවා රසට ස්ක්‍රැම්බල් එග් හදාගන්නේ කොහොමද කියලා. මේ වගේ රස කෑමකින් අපි ආයි හැමෙමු. මම සාර්කේ. Thank you.